අවසානයේදී සුදු කුඩක් සාදයි. අවසානයේදී සුදු කුඩක් සාදයි. ඊළඟ නිරීක්ෂණ. ඇලුමිනියම් කැබැල්ලේ දිස්නය වහා නැති වී යයි. ඇලුමිනියම් කැබැල්ලේ දිස්නය වහා නැති වී යයි. යයි දහනයක් නොවේ. ඇලුමිනියම් කැබැල්ලේ දිස්නය වහා නැති වී යයි දහනයක් නොවේ. විශාල ශක්තියක්ද නිපදවන්නේ.
ශක්තිය ආලෝකය සහ තාපය වශයෙන් පිට වෙනවා. හරිද? තංගලියන් ප්‍රතික්‍රියා. දැන් ත්‍රිකෝණ දැම්ම. කලින් එකේ ත්‍රිකෝණ දැම්මද? නැහැ. මෙතන දහනයක් වෙනවා. ඉනි ගැනීමක් වෙනවා. දහගෙන ඉන්න දැන් ඊළඟ නිගමනය ඇලුමිනියම් ප්‍රතික්‍රියකතාවේ ඉහළ ලෝහයක් වුවද ප්‍රතික්‍රියතාවේ තරමක් ඉහළ ලෝහයක් වුවද ඇලුමිනියම් ප්‍රතික්‍රියතාවේ තරමක් ඉහළ ලෝහයක් වුවද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සාධන ඔක්සයිඩය ආරක්ෂක පරිසරය
ක්‍රියා කරමි. තව දුරට ඔක්සිජන් වායුව සමඟ සිදුවන ගැටීම වැළකී යන නිසා ප්‍රතික්‍රියාව අඩාල වේ. හොඳයි. දැන් මේක ලියලා තුනිත කරමු. Al2O3 කියන්නේ ඇල්මිනියම් ඔක්සයිඩ්. උදාට පැහැදිලි. මේ පාඩම ගොඩක් පාඩම් කරන දින පාඩම. හැබැයි ඉබාකට බොහොම ලේසි ප්‍රශ්නේ. මතක තියලා උත්තර ලියන්න. ගොඩාක් ප්ලේසින් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න මේ. හැබැයි මතක තියෙන්න ඕන. දැන් කොහොමද මේක තුනිත කරන්නේ? දැන් අපි අර වගේ තැනක් ආවම 2 3 ආවම මොකද කරන්නේ? දැන් ඔක්සිජන් වලට දාන්නේ මොකද්ද? 2 සහ 3 කියන සංඛ්‍යා දෙකේ මොකද්ද? කුඩා පුදු ගුණාකාර. මොකද ගන්න? ඔක්සිජන් එල්ලෝල කී? අම්ම යා තුනිත කරලා කියන දුන්නු? කියලා දුන්නේ? කොහොමද කරන්නේ? ඒ තුනිත පුතේ ඒ මම කියලා දුන්නේ සියලු. එතනදී තනියම. මේකදී මොකද කරන්නේ? දැන් උතර අහන් ඉන්නවා මේක තුනිත කිරීමේදී ඔක්සිජන් ප්‍රමාණය තුනක් ඕන. හැබැයි ස්වභාවයේ ඔක්සිජන් තියෙන්නේ දී ප්‍රමාණය අඩු වශයෙන්. දැන් අපිට කඩේ මේ කමෝ අංගෙ පුනොත් සාත්තුනක සෙරප්පු තුනක් අපිට ඕන. හැබැයි අනිත් සෙරප්පු කඩේ ඉන්නුනක් නෑ. මේ වාරේ සෙරප්පු හයක් ගන්න. ඒ නිසා ඔක්සිජන් දී පරමාණු අඩු වශයෙන් වෙන නිසා අපිට ඔක්සිජන් අඩු තුනක් ගන්න. ඒ කියන්නේ පරමාණු භාග ගන්න බෑ. අනිවාර්යයෙන්ම තුනක් ගන්න. තුනක් ගත්තාම මොකද වෙන්නේ? මේක හයක් කරන්න. ඉස්සත් දෙකින් උඩ. දෙවර තුනයි. සමහර ප්‍රතික්‍රියාවලදී අපි කුඩා පුදු ආකාරය ගන්න මම ඒක කියලා දුන්නා. මෙතෙන්දි මොකද කරන්නේ? ඔක්සිජන් දී පරමාණු පසුවසේ තියෙන නිසා ඔක්සිජන් පරමාණු තුනක් ගන්න අඩු තුනක් ගන්න. අන්නේ නිසා පොයි ඔක්සිජන් හයක් කරන්න අරගන්න. එතන මෙතන ඇලුමිනියම් අතර ඒක නවත් නැත්. එතන මේක ආරක්ෂක පටලයක්. තවදුරටත් ඔක්සිජන් සමග ගැටීම් වළක්වන නිසා සක්‍රීයතාවයෙන් මධ්‍යස්ථ නැත්නම් ප්‍රතික්‍රියාවෙන් මධ්‍යස්ථ ලෝහයක් වෙන කොපර්
වහන්සේ වැඩි වේලාවක් කළද ඉනි ගැනීම නොවී සෝඩියම් කැල්සියම් මැග්නීසියම් හතර දෙනා. ලියන්න වාතයේ රත්කල විට ඉක්මනින් දහනය වී වාතයේ රත්කල විට ඉක්මනින් දහනය වී අදාළ ඔක්සයිඩ් සාධක අදාළ ඔක්සයිඩ් සාධක
සහ සින්කෝට ලියා ගන්න මොනවද ආරක්ෂක ඔක්සයිඩ් පටලවා ගන්න ඒවල ආරක්ෂක ඔක්සයිඩ් පටලවා ආරක්ෂක ඔක්සයිඩ් පටලවා අදින් රත් කළද කවුද පුතේ ජීවරිද ඒ යුද තදින් රත් කළද ඔක්සයිඩ් බවට පත් නොවේ ඔක්සයිඩ් බවට පත් නොවේ ජලය නැත්තම් ප්‍රතික්ෂේප. අවතින උෂ්ණත්වය
කියනවාද? සිසිල් ජල. ඒ කියන්නේ ශබ්දේ ගොඩාක් අඩු ජල. ඇල්ලත්. සීතල. ගොඩාක් ශක්තිය අඩු. අපි ඉස්සර ලෝහයක් අරගෙන බලනවා. ඇල්ලත් උඩට සිල. ඒ කරන්නේ නැහැ නේ. ඒ බලමු කරන්නේ. හොඳයි වාතු ගාලියන්නේ
සිදු කරන ප්‍රතික්‍රියා. ලෝහ සිසිල් ජලය සමග සිදු කරන ප්‍රතික්‍රියා. චාල ද්‍රෝණිකාවක් ගැන
සිසිල් ගල ද්‍රෝණිකාවක් ගෙන සිසිල් ජල ද්‍රෝණිකාවක් ගෙන සෝඩියම් කැබැල්ල එක එකතන රඳවවෝ
දැල්ලක් සහිතව දහනය වෙමින් කාපැති දැල්ලක් සහිතව ඉදි ගනිමින් දහනය වෙමින් අවසානයේදී නොපෙනී යයි. අවසානයේදී නොපෙනී යයි. මේදී පිටවන දුමාරය